හැම දිනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට වැදගත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කොහොමද අපේ හිතක් ධර්මානුකූලව සකස් කරගන්නේ? මේ හිතේ බලවත් වෙන රාග, ද්වේෂ, මෝහ ආදී අකුසල් යටපත් කරලා අපි කොහොමද කුසලයක් බලවත් කරගන්නේ? අපි ප්‍රායෝගිකව අපේ හිතේ ඇතිවන මේ ද්වේෂය, තරහව, වෛරය කොහොමද අපි පාලනය කරගන්නේ? අද දවසේ අපි එවැනි මාතෘකාවක් ඔස්සේ කාරණා කීපයක් සාකච්ඡා කරනවා. පින්වතුනි, මේ මනුස්ස ලෝකේ ඉන්න මිනිස්යාගේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා නානත්ත කායා නානත්ත සංඤේ. නානත්ත කායා කියන්නේ මේ ලෝකේ මිනිස්සු කෝටි 700ක් තරම් ජීවත් වෙන මිනිස්සු ගත්තත්, ශරීරයේ ස්වභාවයෙන් ගත්තත්, රූපේ ස්වභාවයෙන් ගත්තත්, රූපේ තුලත් වෙනස්කම් තියෙනවා, කය තුලත් වෙනස්කම් තියෙනවා. දැන් අපි ගමු නියුන් දරුවෝ කියලා. සමහර ලාවට යම් කිසි බැලූ බැල්මට සමාන වගේ පේන එක වගේමයි කියලා කෙනෙක් කියන නියුන් දරුවෝ දෙන්නෙක් ඉන්න පුළුවන්. හැබැයි ඔවුන් තුල යම් යම් වෙනස්කම් තියෙනවා. රූපේ ස්වභාවේ, කයේ ස්වභාවේ වෙනස්කම් තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ මනුස්ස ලෝකේ මිනිස්සු රූපේනුත් වෙනස්, ඒ වගේමයි නානත් සංඤේ, අදහස් වලින්, සිතුවිලි වලින් ඒ සියල්ලිනුත් එකිනෙකා එකිනෙකාට වෙනස්. ඒ නිසා අපේ හිත්වල මේ තරහව, වෛරය, ද්වේෂය එක එක පුද්ගලයන් තුළ එක එක ස්වරූපෙන් පවතින්නේ කෙලෙස්වල තියෙන අඩු වැඩිකම් මත. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා උන්වහන්සේ මේ ලෝක සත්වයන් දිහා බුදු ඇසින් බලනකොට දැක්කේ හරියට නෙළුම් විලක් වගේ ලෝකයක්. මේ නෙළුම් විලක ස්වභාවය තමයි සමහර නෙළුම් මල් තියෙන වලින් උඩට මතුවෙලා, අර නෙළුම් විලෙන් උඩට මතුවෙලා හොඳට පිපිච්ච නෙළුම් තියෙනවා, පිපෙන් ආසන්න නෙළුම් තියෙනවා. සමහර ඒවා තියෙන නෙළුම් පොහොට්ටුව විතරයි. හැබැයි හිරු රැස් වැටෙනකොට විකසිත වෙනවා, පිපෙනවා. සමහර මල් තියෙනවා අර වතුර ඇතුළෙම කුණු වෙලා යනවා, පොහොට්ටුව උඩට මතුවෙන්නේවත් නැහැ. මේ වගේ ඒ ස්වභාවයෙන් යුක්ත මේ නෙළුම් විලේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ දැක්කා වගේ මේ ලෝකෙ මිනිස්සුත් කෙලෙස්වල ස්වභාවයට අනුව එකිනෙකා තුළ එකිනෙක වෙනස්කම් දකිනවා. අල්පරජක්ක, මහරජක්ක කියනවා. කෙලෙස් වැඩි අය ඉන්නවා, කෙලෙස් අඩු අය ඉන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ මේ අපේ හිතේ මේ තරහව, ද්වේෂය, වෛරය අපි කියන පටිගය කියලා, මේ පටිගයේ ක්‍රියාත්මක වෙන ස්වරූපය අනුව මේ මිනිස්යන් සාමාන්‍යයෙන් කොටස් තුනකට බෙදලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකේ සමහරු ඉන්නවා තරහ යනවා. හැබැයි ඒ අයගේ හිතේ ස්වභාවය දී ඇඳ ඉරක් වගේ කියලා. දී අඳින ඉරේ ස්වභාවය ඔබ දන්නවා, වතුරේ ඉරක් ඇඳට පස්සේ ඒ ඉර සැනින් මැකිලා යනවා. එතනින් එහාට වෛර කර කර පලිගන්න දිගින් දිගට යන්නේ නැහැ, එතනින්ම අවසන් වෙනවා. සමහර ලාවට ඒ සැනින් තරහ ගියා, වචනයක් කිව්වා, ආයෙමත් ඔහු හිතනවා මම මොකටද මේ කවුරුවත් එක්ක දිගට වෛර බැඳගන්නේ, මගේ හිතම නේද අපිරිසිදු වෙන්නේ, මං ඔව දිගට හිතේ තියාගන්නේ නැහැ කියලා ඒ සැනින් අමතක කරනවා. එහෙම හිතක් තියෙනවා නම් එයා සසර භාවනා කරපු කෙනෙක්, හිත වඩාගත්තු කෙනෙක්. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ මේ මෛත්‍රිය පවා සංසාරිකව පුරුදු කළ යුතු දෙයක් හැටියටයි පෙන්නන්නේ. ඒ නිසා ධර්මයේ උගන්වනවා මෛත්‍රී පාරමිතාව, සසර පාරමී ධර්මයක් හැටියට මෛත්‍රිය, කරුණාව, මුදිතාව, ඉවසීම මේ සියල්ල පුරුදු කරගන්නට පුළුවන්. ඒවා සසර පුරුදු කරපු ගයි ඉන්නවා. බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය ගැන පෙන්නකොට විස්තර කරනවා සමහර පුද්ගලයෝ ඉන්නවා කායිකව මෛත්‍රිය පුරුදු කරගත්තයි. ඒ අයට කියනවා මෛත්‍රී කාය කර්ම. මෛත්‍රී වචනේ මෛත්‍රිය පුරුදු කරගත්තයි ඉන්නවා. ඒ මෛත්‍රී වචී කර්ම. දැන් අපි ගමු කාය කර්ම ගැන. මෛත්‍රී සහගත හිතක් තියෙන කෙනා කවදාවත් තමන්ගේ කය මුල් කරගෙන කාටවත් හිංසාවක්, පීඩාවක් ඇති වෙන විදිහට ජීවිතයක් ගත කරන්නේ නැහැ. ඔහු හැම වෙලෙම හිතනවා මගේ කය මුල් කරගෙන කිසිම සත්වයකට හිංසාවක් නොවේවා කියන මෛත්‍රී සිතෙන්මයි කය හසුරවන්නේ. ඔහු කවදාවත් ප්‍රාණඝාතයකට යෙදෙන්නේ නැහැ, සතෙකුට හිංසාවක් කරන්නේ නැහැ, හොරකම් කරන්නේ. ඔහු කල්පනා කරනවා මගේ දෙයක් මට නැති වුණොත් මට කොච්චර දුකක් ඇති වෙනවද, ඒ දුකමයි තව කෙනෙකුට අත් වෙන්නේ. ඒ නිසා මම කවදාවත් තව කෙනෙකුට දුකක්, පීඩාවක් ඇති වෙන විදිහට තව කෙනෙක්ගේ දෙයක් හොරකම් කරන්නේ. ඊළඟට මෛත්‍රී සහගත හිතක් ඇති කෙනා කල්පනා කරනවා වැරදි කාම සේවනයේ දීම තුළ කොයිතරම් මිනිස්සු අතර ප්‍රශ්න, ගැටලු, පීඩා ඇති වෙනවද, ඒ නිසා මම තව කෙනෙක්ගේ ජීවිතයක්, පෞල් ජීවිතයක් විනාශ වෙන ආකාරයේ
වැරදි සහිත ජීවිත ගත කරන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ කය හසුරුවල කරන යම් යම් ක්‍රියාවන් තුළින් තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් ඇති වෙනවද, එවැනි කිසිම වැරදි සහගත ක්‍රියාවක මගේ කය හසුරුවන්නේ, එවැනි අදිෂ්ඨානයක් තුළ ප්‍රාණඝාතයෙන් වැළකිලා, හොරකමින් වැළකිලා, වැරදි කාම සේවනයෙන් වැළකිලා, ඒ විතරක් නෙමේ කය මුල් කරගෙන සිදු කරන කිසිම වැරදි සහගත ක්‍රියාවක ඉදෙන්නේ නැතුව කෙනෙක් මෛත්‍රී සහගතව තමන්ගේ කය හසුරවන, අන්න ඒක ධර්මයේ කියන්නේ මෛත්‍රී කාය කර්ම. ඊළඟට මෛත්‍රී වචී කර්ම. වචනේනුත් පුළුවන් මෛත්‍රී සහගතව තමන්ගේ වචනය හසුරවන්න. ඒ තමයි අපි දන්නවා වචනය කියන එක සමහර ලාවට ගෙවල් ගිනි තියන්න, පවුල් පිටින් ගිනි තියන්න පුළුවන්, රට රටවල් අවුලවන්න පුළුවන් කේලම් කියලා. දැන් බලන්න ওই ලෝක යුද්ධ ඇති වෙන්නේ සමහර වෙලාවට ලෝක නායකයන් වේවා ඒ ගන්න යම් යම් තීරණ මත, සමහර රටවල් වලට කරන යම් අභියෝග මත, සමහර රටවල් හෙලා දැකීම මත, මේ වචනේ සිදු කරගන්න යම් යම් ගැටුම් ප්‍රශ්න දුරදිග ගිහිල්ලා රට රටවල් ඇවිලෙනවා, ගම් නගර ඇවිලෙනවා, සමහර වෙලාවට ආගමික කණ්ඩායම් අතර ගැටුම් ඇති කරන්න පුළුවන්, ඊළඟට සම්පූර්ණයෙන් සමාජයක් අවුලවන්න පුළුවන්, ලෝක යුද්ධ පවා ඇති කරන්නට පුළුවන්. මේ වචනෙන් කරන්න පුළුවන් විශාල විනාශ තියෙනවා. ඒ නිසා මෛත්‍රී සහගත වචනේ හසුරුවන කෙනා කල්පනා කරනවා මම කැමති නෑ කවුරුවත් බොරුවක් කියලා මාව රවට්ටනවට. ඒ නිසා මම තව කෙනෙක්ව බොරුවෙන් රැවට්ටීමක් නොකළ යුතුයි. අන්න ඒ විදිහට හිතලා තමා උපමා කරගෙන දකිනවා. අත්තානං උපමං කත්තා. තමා තමා උපමා කරගෙනම කල්පනා කරලා ඔහු බොරු කීමෙන් වළකිනවා. තව කෙනෙක් රවට්ටන්නේ බොරුවක් කියලා මුලාවකට පත් කරන්නේ, කේලම් කියලා බිඳවන්නේ නැහැ. ඔහු කල්පනා කරනවා කවුරු හරි මාව කේලමක් කියලා රැවට්ටුවොත්, බිඳෙව්වොත් මගේ ජීවිතේ, මගේ නෑයෝ අතර, මගේ පවුල් අතර, මගේ අහලුව අතර යම් කිසි ගැටුමක් ආරවුලක් ඇති කෙරෙව්වොත් මං කොච්චරනම් දුකටපත් වෙනවද, මම කොච්චරනම් පීඩාවකටපත් වෙනවද. ඒ නිසා මමත් තව කෙනෙකුට එවැනි දුකක් පීඩාවක් ඇති වෙන විදිහට ක්‍රියා නොකළ යුතුයි. අන්න කල්පනා කරලා තමා අනුවම හිතලා කේලමෙන් වළකිනවා. ඊළඟට පරුස වචන, පිහියෙන් අයිනෝ වගේ කතා කරන්න පුළුවන්. කෙනෙකුට මහ විශාල දුක් වේදනාවක් ඇති වෙන, ජීවිත කාලෙම විදවන, දැන් සමහර ලාවට පිහියකින් ඇන්නොත් ඒක සනීප කරගෙන එක්ක මැරෙයි, එහෙම නැත්නම් සනීප වෙලා ටික දවසකින් රෝගේ ඒ තුවාලි සනීප වෙන. සමහර වචන තියෙනවා ජීවිත කාලෙම විඳවන්න. සමහරු ජීවිත කාලෙම ඒව කල්පනා කර කර මැරි මැරි උපදිනවා. ඒ වගේ වචනෙන් විශාල විනාශයක් කරන්නට පුළුවන්. ඒ නිසා මෛත්‍රී සහගත වචනය හසුරුවන කෙනා කල්පනා කරනවා මගේ වචනයක් මුල් කරගෙන තව කෙනෙකුට හිංසාවක් පීඩාවක් නොවේවා, කිසිම කෙනෙක්ගේ හිතක් තුළ මගේ වචනයක් නිසා දුක් වේදනාවක් ඇති නොවේවා. අන්න ඒ විදිහට කල්පනා කරලා මෛත්‍රී සහගත වචන කතා කරනවා. පිංගතුණී වට ධර්මයේ කියන්නේ සුභාසිත කියලා. යහපත් වචන කතා කරනවා. මෛත්‍රී සහගත වචන කතා කරනවා. ප්‍රශ්නයක් ගැටලුවක් ඇති නොවන විදිහට කල්පනා කරලා තමන්ගේ වචනය හසුරෝගෙන මිනිස්සුන්ට යහපතක් ඇති වෙන වචනම තෝරා බේරාගෙන කතා කරන්න පුරුදු වෙනවා. අන්න එවැනි පුද්ගලයෙක් මෛත්‍රී සහගතව වචනය හසුරවන කෙනෙක්. අන්න එහෙම කෙනෙකුට තමයි කය මුල් කරගෙන මෛත්‍රී කාය කර්ම පතුරවන, වචනය මුල් කරගෙන මෛත්‍රී වචී කර්ම පතුරවන. අන්න යාට තමයි හදවතින්ම සියලු සත්‍යෝ සූපත් වේවා සූපත් වේවා කියලා මනසෙන් භාවනාවක් වශයෙන් මෛත්‍රියක් වඩන්න පුළුවන්. එහෙම නැතුව සමහර අය භාවනා විතරක් කරනවා. ඇස් දෙක පියාගෙන සූපත් වේවා සූපත් වේවා කියලා, හැබැයි ඇස් ඇරලා භාවනාවෙන් නැගිට්ටට පස්සේ මිනිස්සු එක්ක සමහර ලාවට පොඩි වචනෙටත් ගහ මරා ගන්න යනවා. ඇවිලෙනවා ප්‍රශ්න ගැටලු කරන්නෙම කය මුල් කරගෙන වැරදි වැඩක්මයි. වචනින් කරන්නේ සමහර ලාවට කෙනෙක්ගේ හිතක් රිදවන දෙයක්මයි. ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතය තුළ කිසිම මෛත්‍රී සහගතව ජීවත් වීමක් නැහැ. හැබැයි සූපත් වේවා සූපත් වේවා කියලා භාවනාවක් කරන. එහෙම කරන භාවනාවක් තුළ භාවනාවක් වැඩෙන්නේ නැහැ. ඒ නිසා පින්වතුනි සැබෑ ලෙසම ඔබේ හිතේ මෛත්‍රියක් පතුරව ගන්න දක්ෂ වෙන්න. ඒ විදිහට සසර මෛත්‍රිය පුරුදු කරගත් කෙනෙකුට අපි හිතමු සංසාරයේ ඔය වගේ පෙර බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා සංසාර පුරුදු හැටියට හරි මෛත්‍රිය වඩලා භාවනා කරලා මෛත්‍රී සහගතව කයක් පුරුදු කරලා සිල් රැකලා සසර පුරුදු තියන අය ඉන්නවා. මේ සංසාර පුරුදු දිගින් දිගටම සසරේ අපි අරගෙන යනවා.
එනිසා තමයි ඒවා පාරමී ධර්ම හැටියට නිවන් අවබෝධය කරා යන තෙක්ම මෛත්‍රිය පාරමිතාවක් හැටියට කෙනෙක්ගේ ජීවිතය තුළ රැස් වෙනවා, උපකාර කරනවා. එවැනි සසර පුරුදු තියන අය ඉන්නවා. අන්න ඒ අය උපඋපන් ආත්මවල ඒ අයගේ හිත අභ්‍යන්තරේ අර ගැටීම, ද්වේෂය, පටිඝානුසය තියෙනවා. අලු යට ගිනි පොකුරු වගේ නිවන් දකින්නකම කෙලෙස් හිත ඇතුලේ තියෙනවා. හැබැයි සසර මෛත්‍රිය පුරුදු කරගත්ත කෙනාට ඒව මතුවෙලා විශාල විනාශයක් කරන්නේ නැහැ. පාලනය කරගන්න පුළුවන් හැකියාවක් ඔහුට තියෙනවා. එනිසා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ සමහර පුද්ගලයෝ ඉන්නවා තරහ යනවා. හැබැයි තරහ ගියාට ඒ තරහේ ස්වභාවය හරියට දී ඇඳ ඉරක් වගේ කියනවා. දීයේ අඳින ඉර ඒ සැනින් මැකිලා යනවා වගේ තරහ ගියත් ඒ සැනින් ඉවරයි. කාටවත් කරදරයක්, අනතුරක්, විනාශයක්, තව කෙනෙකුට හිංසාවක් ඇති වෙන විදිහ ජීවිතයක් ගත කරන්නේ එතනින් මේ තරහ තමන්ම කල්පනා කරලා සංසිඳව ගන්නවා. අන්න ඒ කෙනා සසර පුරුදු තියෙන සසර මෛත්‍රිය වඩාගත්ත, කාටවත් හිංසාවක් නැති හිතක් සසර පුරුදු කරගත්ත කෙනෙක්. ඊළඟට පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තවත් පුද්ගලිය කොටසක් ඉන්නවා. ඒ අයගේ හිතවල ස්වභාවය වැල්ල යඳ ඉරක් වගේ කියනවා. අන්න ඒ කෙනා අච්චරම දියුන්නේ වැල්ල යඳින ඉරේ ස්වභාවය ඔබ කල්පනා කරන්. සමහර වෙලාවට දවසක්, දෙකක්, තුනක් උපරිම සතියක් තියෙ හුලඟට හරි මැකිලා යනවා. දින ගාණක් යනකොට වැල්ල යඳින ඉර ඉබේම ටික ටික මැකිලා අවසන් වෙලා යනවා. ඒ වගේ සමහර පුද්ගලයෝ ඉන්නවා තරහ ගියාට පස්සේ ඒ සැනින් හිතෙන් අයින් කරගන්න බෑ. දවසක් තිස්සේ සමහර වෙලාවට දත් මිටි කනවා, කල්පනා කරනවා, සමහර නොයේක් දේවල් හිතනවා. දවස් දෙක තුනක් යනකම් කතා නොකර ඉන්නවා, සමහරට රවාගෙන ඉන්නවා. එහෙම ඉඳලා උපරිම ඕනනම් සතියක් යයි. ආයි තමන්ට දවස් දෙක තුනක් යනකොට කල්පනා වෙනවා, මම මොකටද මේ කාටවත් වෛර කරන්නේ, මම මොකටද මේවා දිගින් දිගට අරගෙන යන්නේ, අපිත් මැරෙන මිනිස්සුනේ. අන්න එහෙම කල්පනා කරලා අර හිතේ ඇතිවෙන ද්වේෂය, වෛරය, තරහව තමන්ම හිතෙන් අයින් කරගන්න. එවැනි හිතක් ඇති කෙනෙකුටත් ධර්මයේ වඩා ගන්න පහසුයි, බණ භාවනා පැත්ත දියුණු කරගන්න පහසුයි, මෛත්‍රී භාවනා වඩා ගන්න පහසුයි, මෛත්‍රී කාය කර්ම, වචී කර්ම ඇති කරගන්න පහසුයි. නමුත් පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකේ දරුණුම පිරිසක් ඉන්නවා සංසාරිකව කිසිම භාවනාවක් කරලත් නැහැ. අකුසලයටම හිතක් පුරුදු කරගත්තයි. හිතට එන අරමුණට සැනින් වහල් වෙන පුද්ගලයෝ ඉන්නවා. හිතේ රාග සහිත අරමුණක් ආවද, ද්වේෂ සහිත අරමුණක් ආවද, ඊළඟට මෝහ සහිත අරමුණක් ආවද, කෙලෙස් වලටම වහල් වෙමින් ජීවත් වෙච්ච පුද්ගලයෝ. එවැනි සමහර පුද්ගලයන් සංසාරිකව අකුසලයට නැඹුරු වෙලා සතර අපාය මහගෙදර කරගත්ත අපායගාමී ජීවිතම ගෙවපයි. එවැනි පුද්ගලයන්ගේ ස්වභාවය තමයි තරහක් හිතට ඇති වුණොත්, යම් කිසි පුංචි දෙයක් ඇති මැරෙනකොනොත් හිතනවා, පලිගන්නම හිතනවා, විනාශ කරන්නම හිතනවා. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වන්නේ හරියට ගලේ කෙටු ඉර හා සමානයි කියලා. දැන් බලන්න, ඔබ දැකලා ඇති ගල්වල කොටලා තියෙන සෙල් ටැඹුවල්, සෙල් ලිපි කියලා අපි කියනවා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේගේ කාලේ රජවරු ඒ ලියපු සෙල් ලිපි තාමත් තියෙනවා. දැන් ওই ධර්මාශෝක රජුරුව සෙල් ටැඹුවල් වල පිහිටවලා ඒ පිහිටවපු අශෝක ස්තම්භ, ඒ වැලියපු බ්‍රාහ්මී අක්ෂර වලින් කරපු සෙල් ලිපි දැන් අවුරුදු 2000 ගණනක් තිස්සේ තාමත් ඒවා තියෙනවා. ඊටත් පෙර ඔය සමහර වෙලාවට නොඑක් අවුරුදු දහස් ගණන් වලට පෙර ඒ ගල්වල කොටපු සමහර ලාවට චිත්‍ර, ඒ කැටයම් වර්ග, එක එක අක්ෂර, ඒවා තාමත් අපි හොයාගෙන කාල නිර්ණය කර කර බලනවා මේ අවුරුදු දහස් ගානකට පෙර මේ වගේ ජනාවාස තිබිලා තියෙනවා. අවුරුදු දහස් ගානකට පෙර ඒ කාලේ ජීවත් වෙච්ච මිනිස්සුන්ගේ මේ තියෙන කැටයන් වර්ග, මේ සිතුවම් වර්ග, මේ ගලේ කොටපු ඒවා කියලා අපි මේවා හොය හොය කාල නිර්ණය කර කර බලනවා. එතකොට අපිට පේනවා අවුරුදු දහස් ගණන්, දස දහස් ගණන් මේ ගලේ කොටන දේවල් ඒවා ටික 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 තමයි හිමීට මැකෙන්නේ, කාලයක් යනකම් තියෙනවා. ඒ වගේ සමහර පුද්ගලයෝ ඉන්නවා හිතට තරහක් ඇති වුණොත්, හිතට යම්කිසි වෛරයක් ඇති වුණොත් ඒක සැනින් අවසන් කරගන්න බෑ. දින කීපයකින් අවසන් කරගන්නත් බෑ, මාස කීපයකින් අවසන් කරගන්නත් බෑ. අවුරුදු ගණන් තිස්සේ හිතනවා කොහොමද පලිගන්නේ, කොහොමද විනාශ කරන්නේ. අවුරුදු ගණන් සැලසුම් කරනවා. ඒ හිතේ ස්වභාවය බොහොම දරුණුයි. සමහර ලාවට මැරෙනකනුත් හිත හිත ඉඳලා තව කරුණු ගොනු කරනවා.
ඒ හිතට යම් තරහක් ආවට පස්සේ කිලිස් සහිත පුද්ගලයාගේ ස්වභාවය ඒ තමන්ගේ ඇතිවන තරහව සාධාරණීකරණය කර ගැනීම පිණිස කරුණු එකතු කරනවා. තමන් සාධාරණ පුද්ගලයෙක් කියලා මතු කරලා පෙන්වන්න තව තවත් කරුණු හොයනවා. හොයලා සමහරලාට අපේ අම්මගේ කාලෙත් උන් ඔහොම තමයි. අපේ තාත්තගේ කාලේ ඒත් ඔහොම කියලා තියෙනවා. අපේ සීයටත් ඔවුන්ගේ සීය බැනලා තියෙනවා. ඔය විදිහට කරුණු එකතු කරලා ගොනු කරලා තමන්ගේ හිතේ ඇතිවෙච්ච අර තරහව සාධාරණීකරණය කරගෙන වෛරයක් හිතේ දිගට දිගට අරගෙන යනවා. ඒ වෛරය සමහරලාට මැරෙනකොට ඉවර වෙන්නේ නැහැ. එතනින් ඊළඟ ජීවිතයට අරගෙන යනවා. මම මැරිලත් ඕකගෙන් පලිගන්නවා කියලා හිතාගෙන මැරෙන අය ඉන්නවා. සමහර අය මැරෙන වෙලාවෙත් මං යකෙක් වෙලා හරි මුගේ බෙල්ල මිරිකනවා. සතෙක් සර්පෙක් වෙලා හරි ඇවිල්ලා මුගෙන් පලිගන්නවා. එහෙම හිතාගෙන ඊළඟ ජීවිතයටත් වෛරය අරගෙන යනවා. සමහර වෙලාවට ඔබ අහලා ඇති අර කාළි යක්ෂණියගේ කතාව. ආත්ම 500ක් පුරා ඇදිලා ගිය සසර වෛරය. යන්තම් එදා අපේ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය නිසා ආත්ම 500ක සසර වෛරයක් සංසිඳෙව්. එතකොට අපිට පේනවා මේ වෛර කියන ඒවා ආත්මෙන් ආත්මෙ සසර යනවා. ඒව අවුරුදු දහස් ගණන් වෛර පවතිනවා. අර සෙල්ලිපි වගේ. අන්න ඒ නිසා හිතට තරහක් වෛරයක් ආවොත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මේ හිතේ හටගන්න ද්වේෂයේ වෛරය කියලා කියන්නේ යකඩේක හටගන්න මලකඩ වගේ කියනවා. යකඩේක හටගන්න මල යකඩේම විනාශ කරලා දානවා. එතකොට යකඩයක් විනාශ වෙලා යන්නේ මේ බාහිර දෙයක් නිසා නෙමෙයි. ඒ විනාශයට හේතු වෙන දේ මතුවෙන්නේ යකඩේ තුලින්මයි කියනවා. ඒ වගේ තමයි ඔබේ හිත තුල හටගන්න ද්වේෂයේ වෛරය තරහව ඔබව විනාශ කරලා දානවා. ඔබව නිරයට ඇදගෙන යනවා. ඔබෝ තිරිසන් ලෝකවලට ඇදගෙන යනවා. ඔබෝ විශාල විනාශ කර අරගෙන යනවා. දැන් බලන්න ෂණිකව ඇතිවන ෂණික කෝපය කියයි. සමහර ලාවට මට ඒ වෙලාවේ මොකුත් හිතාගන්න බැරි වුණා. මට ඇතිවෙච්ච තරහත් එක්ක මට මැරෙනව පෙනුන්නේ නැහැ. ඔහොම කියන මිනිස්සු කොච්චරනම් අද ජීවිතේ විනාශ කරගෙන දුක් විඳිනවද? ඔබ ගිහිල්ලා බැලුවොත් බන්ධනාගාරවල ඉන්න මිනිස්සු, හිර දඬුවම් ලැබපු මිනිස්සු, ජීවිතාන්තයට හිරේ කියයි, මරණ දඬුවම් ලැබපු අය ඔවුන් කියන්නේ ඒ වගේ කතාවල්. අනේ ඒ වෙලාවේ මං තව ටිකක් ඉවසුවා නම් අද මං මෙතන නැහැ. එදා මට ඉවස ගන්න බැරි වුණා. එදා මට මැරෙනවා පේනුන්නේ නැහැ. මං කරපු දේ ප්‍රතිඵලය මට දැනුයි තේරෙන්නේ. ඒ වගේ මිනිස්සු ජීවිතේ සම්පූර්ණයෙන්ම වරද්දගෙන විනාශ කරගෙන ආපස්සට පසුතැවෙනවා. අනේ එදා මං ඉවසුවා නම් මට යම් කිසි පාලනයක් තිබුණා නම් අද මං මේ විනාශයටපත් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා පින්වතුනි අපේ හිත තුළ මේ තරහව, වෛරය, ද්වේෂය, පලිගැනීම, මේ ඇතිවන ගැටීම් සහිත ස්වභාවය පාලනය කරගන්න ඔබ දක්ෂ වෙන්නට ඕනේ. ඒ පිණිස බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශන කීපයක් තියෙනවා. ඒ අතරින් අද අපි විමසලා බලමු විතක්ක සංඨාන කියන සූත්‍රය. මේ විතක්ක සංඨාන සූත්‍රයේ තුල බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ හිතේ හටගන්න විතර්කයන් කොහොමද ධර්මානුකූලව උපක්‍රම යටතේ පාලනය කරගන්නේ. හිතේ හටගන්න විතර්ක තියෙනවා. රාග සහිත විතර්ක, ද්වේෂ විතර්ක, ඊළඟට මෝහ විතර්ක. මේ අපේ හිත හැදිලා තියෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන්. පින්වතුනි, අකුසල මූලයන්ගෙන් හටගත්ත හිතේ ස්වභාවය තමයි අකුසලයට ඉබේම ඇදිලා යනවා. කිසිම විහෙසක්, අමාරුවක් ඇතුව අකුසලේ නිකන් පුරුදු කරන්න ඕන දෙයක් නෙමෙයි. අකුසලයට ඇදෙනවා. ඒක හරියට මේ වගේ. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ ගංගාවක් පහළට ගලාගෙන යනවා. දැන් ගංගාව පහළට ගලාගෙන යනකොට ඔබට බලාගෙන ඉන්නකොටත් තේරෙනවා මේ ගලාගෙන යන ජලපහර ඉබේම පහළට කිසිම අමාරුවක් නැතුව ඒ ගලාගෙන යන රටාව දිගේම ගලාගෙන යනවා ගංගාව පහළට. අන්න ඒ වගේ. දැන් හිත හැදිලා තියෙන්නේ මේ සංසාරික සත්‍යය සසර ඉපදී ඉපදී යන්නේ ලෝභ, ద్వේෂ, මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත හිතක් නිසා. ඔබට බනහන කොට නම් කෙලෙස් කොහෙද තියෙන්නේ? අනේ අපේ හිතේ නම් එහෙම කෙලෙස් නැහැ. අපිට නම් එහෙම නැහැ. අන්න ඒ වගේ හිතෙන්න පුළුවන්. අලු යට ගිනි පොකුරු තියනවා වගේ. හිත අභ්‍යන්තරේ පටිඝානුසය, අවිජ්ජානුසය, රාගානුසය මේවා කෙලෙස් ධර්ම හැටියට, අනුසය ධර්ම හැටියට, ආශ්‍රව ධර්ම හැටියට හිත ඇතුලේ තියෙන්නේ. ඒ කෙලෙස්වල ස්වභාවය තමයි ඉබේම රාග සහිත අරමුණක් ආපු ගමන් හිත ඇතුලේ තියෙන රාගානුසය මතුවෙලා එනවා. ලෝභ සහිත සිතුවිලි බලවත් වෙලා එනවා. සමහර වෙලාවට පටිඝ සහිත අරමුණක්, පටිඝ නිමිත්තක් මතුවෙච්ච ගමන්
හිත ඇතුලේ තියෙන පටිඝානුසය මතුවෙනවා. ඊළඟට අවිද්‍යා සහිත මෝහ සහිත අරමුණු ඔස්සේ අවිඥානුසය එකතු වෙනවා. සැනින් ස්පර්ශයත් එක්ක ඇතිවන සැප දුක් උපේක්ෂා විඳීම එක්ක මේ කෙලෙස් මතුවේවි ඉබේම පහළට ගලාගෙන යන ජලපහරක් වගේ අපායගාමී සසර ගමනකට හිත සකස් වෙනවා. එහෙම කෙලෙස් වලට ඇදෙන හිතක් ආපස්සට හරවන්න නම් අපි ඒ පිණිස වීරියක් ගන්න ඕනේ. ඒක හරියට උඩුගම් බලා පීනනවා වගේ දෙයක්. දැන් බලන්න පහළට පීනගෙන යන කිසිම වෙහෙසක් නැතුව ගලාගෙන යන ජලපහරක ඉබේම පල්ලෙහාට සමහරලාට ඇදීගෙන යනවා. හැබැයි උඩුගම් බලා පීනන කෙනෙකුට ජලපහර කපාගෙන බිඳගෙන ඉහළට පීනන්න නම් ලොකු වෙහෙසක් දරන්න වෙනවා. ඒ වගේ තමයි මේ ලෝභ ద్వේෂ මෝහ කියන අකුසල මූලයන්ගෙන් හටගත්ත අකුසලයට පුරුදු වෙච්ච හිතක් කුසල් පැත්තට යොමු කරගන්න නම් අලෝභ අද්වේෂ අමෝහ කියන කුසල සහිත නිමිති ඔස්සේ හිතක් පුරුදු කරගන්න නම් ඒ පිණිස අපිට තියෙන්න ඕනේ හරියට උඩුගම් පලා පීනනවා වගේ වීරිය ආතාපි කෙලස් තවන වීරියක් තියෙන්න ඕනේ. වීරියෙන් තමයි යා අකුසලයට ඇදෙන හිතක් කුසලයට ගන්න කුසල් පැත්තට හරව ගන්න වීරියෙන්. සම්පජාන හොඳ නුවණක් තියෙන්න ඕන. නුවණින් තමයි ඔහු ඒකේ ආදීනව දකින්නේ. මම මේ කෙලෙස් වලට ඉඩ දුන්නොත් මට මේ වගේ විනාශයක් වෙයි. මේ රාගය නිසා, ద్వේෂය නිසා, මෝහය නිසා මං කොච්චර අපාය වැටිලාද? මං කොච්චර දුකටපත් වෙලා ඇද්ද? මං කොයි තරම්නම් ජීවිතේ විනාශ කරගෙන ඇද්ද? ඒ නිසා මේ කෙලෙස් වලට ඉඩ දුන්නොත් මං මේ වගේ අකුසල් රැස් කරනවා. ඒවැ විපාක මටම සසරේ අරගෙන යන්න වෙනවා. ඒ විදිහට හිතලා මේ කුසල් අකුසල් අනුව පින් පව් අනුව ආදීන වශයෙන් ධර්මයේ වශයෙන් අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් මේ හැම විදිහකටම ධර්මානුකූලව මෙනෙහි කරලා අකුසලයට ඇදෙන හිතක් කුසලයට හරවන්න නම් හොඳ නුවණක් තියෙන්න ඕනේ ඔබට. ඒ නුවණට ධර්මයේ කියන්නේ සම්පජාන. අන්න ඒ සම්පජාන කියන නුවණ ඔබට තියෙන්නට ඕන. සතිමා ඒ පිණිස ඔබ හොඳට සතර සතිපට්ඨානයේ තුල සිහිය පිහිටවන හොඳ සිහියෙන් කටයුතු කරන හොඳ බලවත් සිහියක් ඇති සතිවන්ත කෙනෙක් බවට පත් වෙන්නට ඕන. අන්න එතකොටයි ඔබට අකුසලයට ඇදෙන හිතක් කුසලයට හරව ගන්න පුළුවන්. එතකොට අපිට පේනවා හරියට ගංගාවක් පහළට ගලාගෙන යනකොට කිසිම වෙහෙසක් නැතුව පහළට ඇදීගෙන යනවා. හැබැයි උඩුගම් බලා පීනන කෙනෙකුට ලොකු වෙහෙසක් වීරියක් යොදන්නට වෙනවා. අන්න ඒ වගේ තමයි අකුසලයට ඇදෙන හිතක් කුසලයට හරවන්න නම් ආතාපි සම්පජානෝ සතිමා කිලිස් තවන වීරියක් තියෙනට ඕන. හොඳ නුවණක් තියෙනට ඕන. හොඳ සිහියක් තියෙනට ඕන. අපි විමසලා බලමු කොහොමද මේ කෙලෙස් වලට ඇදෙන හිතක් අපි ධර්මයට යොමු කරගන්නේ. බුදුරජාණන් වහන්සේ මේ විතක්ක සන්තාන සූත්‍රය තුලින් බොහොම ප්‍රායෝගික උපක්‍රම කීපයක් අපිට පෙන්වලා දෙනවා. අපි බලමු ද්වේෂය කොහොමද මේ ධර්මානුකූලව යටපත් කරගන්නේ. ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්නනවා පළවෙනිම උපක්‍රමය. කෙනෙකුට යම් කිසි පටිඝ නිමිත්තක් ඔස්සේ අයෝනිසෝ මානසිකාරය යෙදීම තුල නූපන් ද්වේෂය උපදිනවා. උපන් ද්වේෂය බලවත් වෙනවා. ඔන්න ද්වේෂයක් ඇති වෙන්න හේතු වෙන කරුණු දෙකක් එතන තියෙනවා. ඒ තමයි පටිඝ නිමිත්තයි අයෝනිසෝ මානසිකාරය. අන්න ඒ තුල තමයි නූපන් ද්වේෂය උපදින්නේ. උපන් තරහක් වෛරයක් තියෙනවා නම් තව තවත් වැඩි දියුණු වෙලා යන්නේ අයෝනිසෝ මානසිකාරය තුල. මේ අයෝනිසෝ මානසිකාරය කියන්නේ කෙලෙස් වැඩි වෙන විදිහට කල්පනා කරනවා. කෙලෙස් බලවත් වෙන විදිහට කල්පනා කරන්න පෙළඹෙනවා. අපි හිතමු හිතට තරහක් ඇති වුණ යම් සිදුවීමක් තුල හිතනවා මේක නම් ඉවසලා හරියන්නේ නැහැ. මේකට මොනව හරි කරන්න ඕන. මේවා අපි ඉවසන්න ගියොත් නිකන් අපි බාල්දු වෙනවා. ඒ නිසා මේකට නම් මොනව හරි කරන්න ඕන. එහෙම හිතන්න මොකද වෙන්නේ? තව තවත් හිතේ වෛරය බලවත් වෙනවා. ද්වේෂය බලවත් වෙනවා. නූපන් අකුසල් උපදිනවා. උපන් අකුසලේ වැඩෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙකුට මේ විදිහට පටිඝ නිමිත්තක් මුල් කරගෙන අයෝනිසෝ මානසිකාරයේ මොහු යෙදෙනවා නම් අන්න යා ඒ ද්වේෂය වෛරය තරහව බලවත් වෙන විදිහේ සිතුවිලිවල තමයි ඔහු ක්‍රියාත්මක වෙන්නේ. පටිඝ නිමිත්ත අපි තේරුම් ගමු. පටිඝ නිමිත්ත කියලා කියන්නේ යම් කිසි ද්වේෂයක් ඇති වෙන්න හේතු වෙන කාරණයක්. අපි මෙහෙම හිතමු. ඔබට නිරපරාදේ බොරු චෝදනාවක් කළ කවුරු හරි බැන්නා කියලා හිතන් අන්න නිමිත්තක්. මොකද දැන් නිමිත්ත? ඔබ කිසිම වැරැද්දක් කරලා නැහැ. දැන් කොහොමත් එහෙමනේ හිතන්නේ. Taman සූදානනේ. දැන් අපි හිතමු ඔබ සූදානම්. ඔබ කිසිම වැරැද්දක් නොකරපු කෙනෙක්.
හැබැයි ඔබේ මූණටම කවුරු හරි ඇවිල්ලා බැනලා බැනලා යනවා. බුරු චෝදනාවක් කරලා බැනලා නිඳා කරලා ඔබට තර්ජනෙත් කරලා කියා කියලා හිතන්. අන්න දැන් නිමිත්තක් තියෙනවා. මොකද්ද? මගේ ඉදිරියට ඇවිල්ලා මට බොරුවට නිරපරාදි මේ විදිහට බැන්න. මට මෙහෙම තර්ජනය කරා. මට නිඳා කරා. අන්න යම්කිසි නිමිත්තක්. දැන් ওই නිමිත්ත තුල අපි හිතන විදිහට තමයි කෙලෙස් බලවත් වෙන්නේ. ඔන්න ඔබට තේරුම් ගන්න පුළුවන් සරල. දැන් අපි හිතමු ඒ නිමිත්ත ගැනම අපි යෝනිසෝ මනසිකාරයෙන් හිතනවා කියලා. කෙලෙස් ප්‍රහාණය වෙන විදිහට හිතනවා. අපිට පුළුවන් ඒ ගැන හිතන්න ඒ මිනිස්සයා කරගන්න තේ ඒ මිනිස්සයා ගෙනියයි. මට අදාළ නැත්නම් මම මොකටද ඒක පිළිගන්නේ? ඒ කරපු එක චෝදනාවක්වත් මට අදාළ නැහැ. මම නොකරපු දෙයක්. ඉතින් මම මොකටද ඒකට ඇවිස්සෙන්නේ? යා කරගත්තේ යා ගෙනියයි. අන්නේ විදියට හිතන්න පුළුවන් නම් එතකොට හිතේ උපන් වෛරයක් තරහක් තිබුණා නම් ඒකත් යටපත් වෙනවා. නූපන් ද්වේෂයේ නූපදෙන මට්ටමටම යටපත් වෙලා යනවා. හැබැයි ඒ කාරණේ ගැනම අයෝනිසෝ මනසිකාරය දුනොත් මූට වටිනවද මං වගේ කෙනෙකුට ඇවිල්ලා මෙහෙම කතා කරන්න? මම මේ නොකරපු දෙයක් නේද මේ කිව්වේ? මේකට නම් ඉවසලා හරියන්නේ නැහැ. තවත් එයි අපේ ඔළුවේ නගින්න. ඔය වගේ දැන් අපි එහෙම හිතුවොත් මොකද වෙන්නේ? එහෙම හිතන්න හිතන්න වෙන්නේ අන්න හිතේ ඇතිවෙච්ච තරහක් තියෙනවා නම් තව තවත් බලවත් වෙනවා. නූපන් වෛරය උපදිනවා, උපන් වෛරය බලවත් වෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ විතක්ක සන්තාන සූත්‍රයේ පළවෙනි උපක්‍රමයේ හැටියට පෙන්වනවා, මහණෙනි යම් කිසි පටිග නිමිත්තක් ගැන අයෝනිසෝ මනසිකාරයෙන් හිතන්න හිතන්න නූපන් ද්වේෂය උපදිනවා, උපන් ද්වේෂයේ වෛරය බලවත් වෙනවා. ඒ නිසා මේ තරහව වෛරය නැති කරගන්න නම් කළ යුතු පළවෙනිම උපක්‍රමය තමයි අයෝනිසෝ මනසිකාරයෙන් පටිග නිමිත්ත මෙනෙහි කර කර ඉන්නේ නැතුව කුසල අරමුණකට හිත ගන්න කියනවා. වෙනත් දෙයක් කරන්න කියන සරලම දෙයක්, වෙන දෙයකට හිත යොමු කරගන්න. අන්න පළවෙනිම දේ බොහොම සරලයි. අපි හිතමු මෙහෙම, දැන් ඔන්න තරහකාරයම මතක් වෙනවා හැම වෙලෙම, ඊ බැනපු එක, තමන්ට නිඳා කරපු එක, ඊ ගැනම සිහි වෙනවා නම් අපි ඒක අමතක කරගන්න හිතාගෙන සමහර වෙලාවට වෙන දෙයකට හිත ගන්නවා. ඒක පොතක් කියවන්න පටන් ගන්නවා. හිතට මේකම වද දෙනවා. හිතට මේක කල්පනා වෙනවා. ඒක අමතක කරන්න හිතාගෙන අපි එක්ක පොතක් කියවනවා. එක්ක සමහර ලාවට රූපවාහිනිය දාලා මොනවා හරි යන ඕනම දෙයක් ওই බලාගෙන ඉන්නවා. අර හිතෙන් අමතක කරගන්න ඕන නිසා මිනිස්සු ප්‍රශ්න එනකොට එක්ක පත්‍රයක් කියවන්න පටන් ගන්නවා. එක්ක කොහේ හරි ගමනක් ගිහිල්ලා එනවා. එක්ක නෑදෑ ගෙදරක යනවා. කොහේ හරි ඇවිදලා රවුමක් හරි ඔය ගිහිල්ලා කඩේට හරි ගිහිල්ලා ටවුන් එකට හරි ගිහිල්ලා මොනවා හරි වොහි නිකන් ඇවිදලා එනවා. මොකද තනියෙන් ඉන්නකොට, ඉඳගෙන ඉන්නකොට අර ප්‍රශ්නේ හිතට ගලාගෙන එනවා. මට මෙහෙම කීවා, මෙහෙම කීවා, මට මෙහෙම බැන්න. එහෙම මතක් වෙන තරහ වෛරය ඇති වෙන නිසා අමතක කරගන්න හිතාගෙන ඔන්න වෙන වෙන උපක්‍රම රැසක් අනුගමනය කරන්න පුළුවන්. ඒකත් සරල ක්‍රමයක්. එක පොතක් කියවනවා, බණක් අහනවා, එක රූපවාහිනියක් දාගෙන බලනවා, එක්ක වෙන දෙයකට මොනවා හරි වෙන අරමුණකට හිත ගන්නවා. ඒ තමයි සරලම උපක්‍රමය. එහෙම වෙන අරමුණකට හිත යොමු කරලා ටිකක් පුරුදු කරනකොට අර හිතේ ඇති වෙන තරහ වෛරේ හිතින් නැති වෙලා යනවා. ඒක ක්‍රමයක්. දෙවනි උපක්‍රමයේ පෙන්නනකොට බුදුරජාන් වහන්සේ පෙන්නනවා, මහණෙනි සමහර පුද්ගලයෝ ඉන්නවා අර සසර ගලේ කෙටු ඉර වගේ තරහ වෛරේ හිතේ පවත්වන්න මට්ටමට හිතක් පුරුදු කරගත්තයි. සැනින් අමතක කරගන්න බැරි අය ඉන්නවා. සසර පුරුදු නැහැ. සංසාරිකව මෛත්‍රිය වඩලා නැහැ. හිත දමනේ කරලා නැහැ. එවැනි පුද්ගලයන්ට ඒ තරම් ලේසියෙන් හිතේ ඇතිවන තරහක් වෛරයක් අමතක කරගන්න අමාරුයි. දැන් අපි හිතමු බුදුරජාණන් වහන්සේ වදාළ, මහණෙනි වෙනත් උපක්‍රමයක් යෙදුවත් ඒ උපක්‍රමයේ තුලිනුත් අර හිතේ තියෙන ද්වේෂය වෛරය මතුවෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපි හිතමු දැන් තරහකාරය අමතක කරන්න, අර බැනපු දේ මතක් වෙනකොට ඒක අමතක කරන්න හිතාගෙන රූපවාහිනිය දානවා. මෙන්න ටීවී එක ඇතුලෙන් පේන්නේ තරහකාරයමයි. එතකොට එහෙම වෙන්නත් පුළුවන්. පොතක් බලනකොට පොත ඇතුලෙනුත් පේන්නේ තරහකාරයාගේ රූපෙමයි. බැලූ බැලුවත තරහකාරයම පේනවා. පාරේ ගියත් පේනවා, මුන් මට මෙහෙම කීවනේ, මුන් මට මෙහෙම කීවනේ. අනිත් මිනිස්සු පේන්නේ තරහකාරයා වගේමයි සමහර ලාවට. ඒ වගේ අර හිතේ ඇති වෙන තරහව වෛරය සමහර පුද්ගලයෝ ඉන්නවා වෙන මොනවා කරන්න ගත්තා. රූපවාහිනියක් බැලුවත්, පොතක් කියෙව්වත්, පත්‍රයක් කියෙව්වත්, ගමනක් ගියත්, බැලූ බැලූ හැම තැනම නිදාගන්න ගියත්, පුටුවක වාඩි වෙලා හිටියත්, හිටගෙන හිටියත්, ඒ බලන හැම මොහොතකම හිතට ඒකම බලවත් වෙනවා. මට මෙහෙම කිව්වා නේද?
අන්න එහෙම හිතෙනවා. මට මෙහෙම නින්දා කරානේ, මේක නම් ඉවසලා හරියන්නේ, මේකට නම් මොනවා හරි කරන්න ඕන. ඒ වගේ මොන උපක්‍රම යෙදුවත් හිතෙන් යටපත් කරගන්න බැරි මට්ටමට කෙලෙස් බලවත් නම්. එතකොට පළවෙනි උපක්‍රමේ හරි ගිහිල්ලා නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ එවැනි ද්වේෂයක් වෛරයක් බලවත් කෙනෙකුට අර පළවෙනි උපක්‍රමයේ ඔස්සේ තරහව යටපත් කරගන්න බැරුව යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ තවත් ක්‍රමයක් දෙවැනි උපක්‍රමයේ පෙන්වලා දෙනවා. දෙවැනි උපක්‍රමයේ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ආදීනව වශයෙන් මෙනෙහි කරන්න පුරුදු වෙන්න. ආදීනව බලන්න කියනවා. දැන් කුසල අරමුණකට හෝ වෙනත් අරමුණකට හිත යොමු කරලා හිතේ ඇතිවන තරහ වෛරය අමතක කරගන්න බැරි නම් දෙවැනියට අපි උත්සාහ කරන්නට ඕනේ මේ ද්වේෂී වෛරයේ ආදීනව දකින්න මහන්සි ගන්නට ඕනේ. ආදීනව සිහි කරනවා කියන්නේ ඔහු කල්පනා කරනවා මෙහෙම, මේ තරහ වෛරය නිසා හදිසි හරි මම මැරුණොත් කොහේයිද? තරහකාරය නෙමෙයිනේ අපායන්නේ තමන්නේ. මොකද තරහ තියෙන්නේ දැන් තමන්ගේ හිතේ, ද්වේෂය තියෙන්නේ තමන්ගේ හිතේ. තමන් වෛර කරන පුද්ගලයා සමහරලාට බොහොම සතුටින් ඉන්නවා. ඒ මිනිස්සයා hina වෙලා ඒ මිනිස්සයාගේ ජීවිතේ බොහොම සන්තෝෂයෙන් ගත කරනවා. අනුන්ට වෛර කර කර ඉන්න පුද්ගලයාගේ හිත තමයි දැවෙන්නේ, පිච්චෙන්නේ, කන දෙය ඇඟට අල්ලන්නේ නැහැ, නිින්ද යන්නේ නැහැ. දවල් රෑ තිස්සේ මතක් වෙනවා මෝ මට මෙහෙම කිව්වා මෙහෙම කිව්වා කිය කිය හැම වෙලෙම මතක් වෙනවා. දැන් බලනකොට විඳවන්නේ අනුන්ට වෛර කරන පුද්ගලයාම තමයි විඳවන්නේ. ඒක හරියට යකඩේක හටගන්න මල යකඩයක් විනාශ කරනවා වගේ දෙයක් දැන් වෙලා තියෙනවා. අනුන්ට වෛර කරන්න ගිහිලා දැන් විඳවන්නේ තමන්මයි. බුදුරජාන් වහන්සේ වදාලා ආදීනව සිහි කරන්න. ආදීනව හිතන කෙනා කල්පනා කරනවා හදිස්සිය හරි මේ තරහෙන් වෛරයෙන් මම මැරුණොත් නිරේ වැටෙන්න පුළුවන්. කවුද මාව පීරගන්නේ? මං තිරිසං අපායකට වැටුණොත් මේ ද්වේෂින් වෛරින් ජීවත් වෙලා වෛර කර කර ඉඳලා මගේ හිතේම නේද අකුසල් පිරෙන්නේ? වෛරී කියන කොච්චරනම් බලවත් අකුසලයක් මම දුගතියට වැටේ, මම අපායකට වැටේ, මං නිරේ වැටෙන්න පුළුවන්, ප්‍රේත ලෝකයකට වැටෙන්න පුළුවන්, යක්ෂයෙක් වෙලා උපදින්න පුළුවන්, මම දුගතියේ වැටෙන්න පුළුවන්. මේ ද්වේෂය නිසා මමම නේද විනාශ වෙන්නේ? සමහර වෙලාවට සංසාරිකව සසර ජීවිත ගැන කල්පනා කරන මං කොච්චරනම් ওই තරහ වෛරය නිසා සමහර ලාවට පිහියනුම් කාලා ඇති, බෙලි කැපුම් කාලා ඇති, රණ්ඩු සරුවල් වලට ගිහිල්ලා සමහර ලාවට ගුටි කාලම් මැරිලා ඇති. එතකොට එහෙම හිතනවා, එහෙම මෙනෙහි කරනකොට කල්පනා වෙනවා මේ ද්වේෂයේ වෛරය නිසා මම විනාශ වෙනව නේද, මම මේක හිතෙන් අතහැර ගන්න ඕන කියලා. අන්න තමන්ටම ආදීනව දකිනකොට තමන්ගේ හිතේ හටගත්ත ද්වේෂයේ වෛරයෙන් තමන් විනාශ වෙනවා කියන එක දකිනකොට ඔහුට ඒකෙන් මිදෙන්න පුළුවන්. ඒ තමයි දෙවනි උපක්‍රමය. එතකොට ඔබේ හිතේ අතහැර ගන්න බැරි තරහක් තියෙනවනේ, ඔබේ හිතේ දිගට දිගට පවත්වගෙන යන වෛරයක් තියෙනවනේ, අන්න ඔබ කල්පනා කළ යුතු ක්‍රමවේදය. ඒ තමයි තරහව වෛරය ද්වේෂය නිසා විනාශ වෙන්නේ තමන්මයි. හරියට යකඩේක හටගන්න මලකඩ යකඩයක් විනාශ කරනවා වගේ දෙයක්. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ආදීනව සිහි කිරීම තුළ කෙනෙකුට හිතේ හටගත් ද්වේෂයේ වෛරය අතහැර ගන්න පුළුවන්. ඒ තමයි දෙවැනි උපක්‍රමය. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි සංසාරිකව ද්වේෂයේ වෛරයේ බලවත්ම පුද්ගලයෝ ඉන්නවා. අර ගලේ කෙටුවා වගේ අය. ඒ වගේ අයට ආදීනව සිහි කරලා හරියන්නේ නැති පුද්ගලයෝ ඉන්නවා කියන. ඒක මේ වගේ දෙයක්. දැන් අපි හිතමු කවුරු හරි සමහර පුද්ගලයෝ ඉන්නවා පලිගන්නම හිතනවා, විනාශ කරන්නම හිතනවා, මරාගෙන මැරෙනවා කී කියම ඉන්නවා. එහෙම ඉන්න කෙනෙකුට ගිහින් කිව්වොත් අපායයි නේද? ආ මට අපාය හොඳයි කියනවා. මං ඕකු මරාගෙන මං යන අපායක යන්නම් කියනවා. එතකොට එයා අපාය යන්නත් කැමති. එයා සමහර ලාවට මට ඕන එකක් වෙච්ච දෙයක් කියන තරහකාරයාගෙන් පලිගත්තට පස්සේ මට මොනව වුණක් කමන්නේ කියනවා. එතකොට ඔහු අර ආදීනව සිහි කළ ඔහුට වැඩක් නැහැ. මොකද ඔහු ඕන දෙයකට කැමති. අපාය යන්නත් කැමති, ඔහු නිරේ යන්නත් කැමති, හිරේ යන්නත් කැමති. මුන් ඔක්කොම මරලා මම ඉල්ලුම් ගහට ගියක් කමන්නේ කියන. එතකොට ඒකටත් කැමති. එහෙම පුද්ගලයේ ද්වේෂයට යට වෙලා අවසානයි. අර වෛරයට සම්පූර්ණයෙන්ම යටත් වෙලා ඔහුට තමන්ගේ විනාශෙ පේන්නේ නැහැ. ඔහු තමන් මොන විනාශයටපත් වුණා කමන්නේ කියන අදහසට එනවා. තමන්ගේ හිතට ඔහු අහල් වෙලා ඉවරයි. එහෙම පුද්ගලයෙකුට ආදීනව සිහි කරාට වැඩක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ මට්ටමට දැන් මේ දෙවනි අවස්ථාව තුළ ද්වේෂය බලවත් වෙලා තියෙනවා. අන්න බුදුරජාණන් වහන්සේ එහෙම කෙනෙකුට තුන්වෙනි උපක්‍රමය පෙන්නනවා.
දැන් ඔන්න පළවෙනි උපක්‍රමේ තමයි හිතට ද්වේෂයක් තරහක් වෛරයක් ආවොත් ඒ අකුසල නිමිත්ත මෙනෙහි කරන්නේ නැතුව වෙන කුසල අරමුණකට වෙනත් අරමුණකට ප්‍රායෝගිකව හිත වෙනත් අරමුණකට ගන්න උත්සාහයක් ගන්න. එහෙමත් හරි ගියේ නැත්නම් තමයි ආදීන වශයෙන් සිහි කරන්නේ. ආදීනව සිහි කළත් හරියන්නේ නැත්නම් තුන්වෙනි උපක්‍රමේ බුදුරජාන් වහන්සේ පෙන්නනවා දන්න කියනවා කොහොමද මේ තරම් ද්වේෂයක් මා තුළ හටගත්තේ. දැන් වෙන අරමුණකට යොමු කරලා හරියන්නේත් නැහැ. ආදීනව සිහි කරත් අපාය ගියත් කමක් නැහැ. මාව මැරුණක් කමක් නැහැ. මම හිරේ ගියක් කමක් නැහැ. එල්ලුම් ගහට ගියක් කමක් නැහැ කියන මට්ටමට තමන්ගේ ද්වේෂය එච්චර බලවත් නම් ඇයි මේ තරම් තරහක් මා තුළ මේ තරම් වෛරයක් මා තුළ ඇති වුණේ කොහොමද කියලා ආපස්සට මෙනෙහි කරලා මුලට හිතාගෙන යන්න කියනවා. පින්වතුනි සමහර ওই දීර්ඝව යන සසර වෛර ආපස්සට හිතලා බැලුවොත් තමන්ටම ලැජ්ජ හිතෙනවා. චිකේ මේ වගේ දෙයකටද මම මේ මෙච්චර වෛර කරන්නේ? මේ වගේ පුංචි දෙයක්ද මම මෙච්චර දුර අරගෙන ගියේ? එහෙම තමන්ටම ලැජ්ජ හිතිලා තමන්ටම ඒක හිතෙන් අතහැර ගන්න පුළුවන් අවස්ථාත් එනවා. බලන්න සමහර ওই ප්‍රශ්න පෞල් පිටින් මරා ගන්න දේවල් අපිට ආරංචි වෙනවා. දිගට දිගට මරාගත්ත සමහර ලාවට ඒ පවුල කෙනෙක් මරපුවාම ඊයා එකතු වෙලා අනිත් පවුල කෙනා මරනවා. ඊළඟට ආයේ ඒ පවුලේ එක්කෙනෙක් දෙන්නෙක් මරනවා. ඔහොම දිගට දිගට යන වෛර තියෙනවා. හැබැයි කෙලවර හොයාගෙන ගියොත් ආපස්සට කවුරු හරි කියපු කේලමක් තමයි මේකේ කෙලවර තියෙන්නේ. සමහර ලාවට අනවබෝධය නිසා ඇතිවෙච්ච දෙයක්. සමහරට පොඩි ළමයි ඉස්කෝලේ ගහගෙන රණ්ඩු වෙලා මේ පුංචි ළමයින්ගේ ප්‍රශ්නෙකට දෙමව්පියෝ මැදිහත් වෙන්න ගිහිල්ලා තමයි දැන් මේ පවුල් අතර ආරවුල ගිහිල්ලා තියෙන්නේ. එක්කෝ ළමයි සෙල්ලම් කරලා බෝලේ ගිහිල්ලා එහාවත්තට. ඔන්න මිනි මරාගත්ත හේතු. එතකොට ඔය වගේ සමහර පුංචි දෙයක් ඇති විශාල විනාශයකට. ඔබ දන්නවා බුදුරජාණන් වහන්සේගේ කාලේ ഘോഷිතාරාම විශාල ආරවුලක් ඇති වුණා භික්ෂූන් වහන්සේලා අතර. මේ ආරවුල කොච්චර දුර දිග ගියාද කියන්නේ අන්තිමට බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට අවවාද කරනකොටත් ඒක පිළිගත්තේ නැහැ. එක භික්ෂූන් වහන්සේ නමක් ඇවිල්ලා මේ ඔක්කොම පුතත්ජනයි ඒ අය අතර දැන් ආරවුල් වලට පැටලිලා පැටලා දෙගොල්ලෝ රණ්ඩු වෙනවා අන්තිමට පාත්‍ර වලින් ඉඳන් ගහගත්තා කියලා. මෙහෙම රණ්ඩුව දුර දිග ගිය වෙලාවේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේ රැස් කළා කියනවා මහණෙනි මෛත්‍රිය වඩන්න මේ ද්වේෂය සංසිඳව ගන්න. එතකොට ඒක ස්වාමීන් වහන්සේ නමක් කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ පාඩුවේ ඉන්න කියෝ. මේ රණ්ඩුව නිසා අපි ටිකක් ප්‍රසිද්ධත් වුණා කියන දැන් එහෙමත් ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ ප්‍රශ්නේ අපි දිගට අරගෙන යන්නම් ඔබ වහන්සේගේ පාඩුවේ ඔබ වහන්සේ ඉන්න කියෝ. ඒ විලී බුදුරජාණන් වහන්සේ සියලු සංඝය අතහැරලා මහ වනාන්තරයට වැඩම කරලා පාරිලීය වනයේ වැඩ හිටිය වස් කාලය. පිරිසෙන් වෙන් වෙලා තනියම වැඩ හිටියා. මේකට හේතුව බලාගෙන යනකොට අන්තිමට කෙලවරේ තිබ්බේ වැසිකිලි බාල්දියක ඉතුරු වෙච්ච වතුර ටිකක්. අන්න ඒක තමයි ප්‍රශ්නෙට හේතුව. එදා ഘോഷිතාරාමේ ධර්මදර භික්ෂූන් වහන්සේලා විනයදර භික්ෂූන් වහන්සේලා කියලා කොටස් දෙකක් හිටියා. ධර්මදරයි ඒ අය ධර්මයේම කටපාඩම් කර කර ධර්මයේම කටපාඩමින් දැනගෙන හිටියා. හැබැයි කටපාඩම් කරගෙන හිටියට ප්‍රායෝගිකව ධර්මයේ පුරුදු කරලා නැහැ. ඊළඟට විනයදර කොටසක් හිටියා. ඒ විනයදරය විනය ශික්ෂාපද හරියට නීතියට රකින්න උත්සාහ කරන කොටස. දැන් කණ්ඩායම් දෙකක් හිටියා. මේ අය හොඳ ධර්මදරයෝ මේ අය විනයදරයෝ. ඔන්න ධර්මදර ස්වාමීන් වහන්සේ නමක් වැසිකිළියකට ගිය වෙලාවේ සාමාන්‍යයෙන් දැක්කා විනේ තියෙනවා වැසිකිළි භාජනයක වතුර ටික පාවිච්චි කරලා අවසන් වුණාට පස්සේ වතුර ඉතුරු කරන්නේ නැතුව ඒ වතුර ටික හලලා ඒ භාජනේ මුණින් නමලා එනවා. දැන් කලින් ගිහිල්ලා තියෙන විනේදර භික්ෂුන් වහන්සේ නම උන්වහන්සේ වැසිකිළි ගිහිලා කල්පනා කර වතුර ටිකක් ඉඟ කාලය මේ ඉතුරු වෙච්ච වතුර ටික හලන්නේ නැතුව තව කෙනෙකුට ප්‍රයෝජනෙට ගන්න තියන්නට ඕන කියලා වතුර ටිකක් ඉතුරු කරලා. දැන් ඊළඟට වැසිකිළියට ගිය මේ ස්වාමීන් වහන්සේ දැක්කා මෙන්න භාජනයේ වතුර ටිකක් තියලා දැන් මේක බුදුරජාන් වහන්සේ නොකල යුතුයි කියලා කියපු මේක දැන් ඇවතක් වෙලා. කවුද ගියේ කියලා බලපුවාම කලින් ගිහිල්ලා තියෙන විනේදර භික්ෂුන් වහන්සේ නම. අන්න දැන් කාරණයක් හොයාගත්තා. එළියට ඇවිල්ලා කිය ඕන්න මහ ලොකු විනේ අන්න වැසිකිළි බාල්දියේ වතුර ටිකක් තියලා ඇවිල්ලා කියලා ඔන්න පටන් ගත්තා. අර වතුර ටිකෙන් පටන් ගත්ත ප්‍රශ්නය දෙගොල්ලෝ දැන් ඔන්න වචන වලින් බැන ගන්න පටන් ගත්තා. වචන වලින් ඇතිවෙච්ච රණ්ඩුව දුර දිග ගිහිලා අන්තිමට බඩු භාණ්ඩ වලින් ගහ ගන්න පටන් ගත්තා. අන්තිමට පාත්‍ර වලින් ඉඳන් දෙගොල්ලු ගහගත්තා. දැන් ඕවට එකතු වෙනවා දායකයෝ. ධර්මදර භික්ෂුන් වහන්සේලාගේ දායකයෝ ඒ අයට එකතු වුණා. විනයදර භික්ෂුන් වහන්සේලාගේ දායකයෝ ඒ අයට එකතු වෙලා දායකයෝ දැන් රණ්ඩු වෙනවා. අපේ හාමුදුරුවරු තමයි හරි. අපේ හාමුදුරුවෝ කියන අය හරි. උඹලගේ හාමුදුරුවෝ මෙහෙම වැරදි කරා කීකේ දැන් දායකයෝ දෙපැත්තට ගහ ගන්නවා. දායකයෝ රණ්ඩු වෙනවා භික්ෂුන් වහන්සේලා රණ්ඩු වෙනවා. දැන් දිගින් දිගටම ප්‍රශ්නය දුර දිග ගියා.
අවසානයේ දේශනාවේ තියෙනවා මේක ඒ ඒ අයට හිතයිෂි අමනුෂ්‍ය කොටස් දෙවි දේවතාවරු අතර පවා මේ ආරවුල දිගට දිගට ඇති වුණා කියලා තියෙනවා. අවසානයේ බුදුරජාණන් වහන්සේ මේ සංඝයා රැස් කරලා ධර්මකාරණා කියලා මේ තරහ වෛරයේ සංසිඳවලා දහම් දෙසන්න උත්සාහ කරනකොට ඒකට කැමති වුණෙත් නැහැ. දැන් බලන්න අර හිතේ ඇතිවන ද්වේෂයේ ස්වභාවය. සමහරෙකුට බණ කියනකොටත් තරහ යනවා. ඇයි? ඔය හිතේ තරහ නැති කරගන්න කියනකොට කියන කෙනා එක්කත් තරහයි. ඒක තමයි අර තරහට වෛරයට හිතට මුල් තැන දීපු කෙනාගේ ස්වභාවය. කියන කෙනාටත් බයින. ඔය බණ නම් කියන්න ඉන්න එපා කියලා අර හිතේ තරහව ඇති වෙච්ච කෙනා බණ කියන කෙනාටත් බනිනවා සමහර ලාවට. එතකොට බලන්න එදා බුදුරජාණන් වහන්සේ මේ වෛරයේ සංසිඳවන්න හදනකොටත් අන්තිමට එතන හිටපු එක ස්වාමීන් වහන්සේ නමක් නැකිලා කියනවා, ස්වාමීනි මේ ආරවුල නිසාම දැන් අපි මිනිස්සු අතර ප්‍රසිද්ධයි. ඒ නිසා අපි මේ ගැටුම දිගට අරගෙන යන්නම් ඔබ වහන්සේගේ පාඩුවේ ඔබ වහන්සේ ඉන්න කියෝ. අනේ තථාගතයන් වහන්සේ ඒ වෙලාවේ සංඝයා අතහැරලා මහා වනාන්තරයේට පාරිලෙය වනයේට වැඩම කරා. අන්න එතකොට තමයි දායකයන්ට නුවණ පෑදුනේ. දායකයෝ කල්පනා කරා මේ භික්ෂූන් වහන්සේලා දැන් කාලයක් තිස්සේ මේ රණ්ඩු වෙනවා, ආරවුලක් ඇති කරගෙන ප්‍රශ්නේ දුරදිග අරගෙන යනවා. හැබැයි තමන් වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ ඇවිල්ලා අවවාද අනුශාසනා කරද්දිවත් ඒක පිළිගත්තෙත් නෑ නේද? එහෙම කල්පනා කළ දායකයෝ මොකද කරේ? දානි දෙන එක නැවැත්තුවා. මේ රණ්ඩු වෙන ආරවුල් කරන භික්ෂූන් වහන්සේලාට අපි නම් සිව්පසෙන් දන් දෙන්නේ නෑ කියලා දන් දෙන එක නැවැත්තුවා. අන්න දැන් පිණ්ඩපාත යනකොට කාටවත් දානි නෑ. දානි ගෙන්නෙත් නෑ. කිසිම උදව්වක් නැහැ. අන්න තමන්ට සිව්පසේ නැති වෙනකොට බඩට පාර වදිනකොට තමයි දැන් අන්න නුවණ පෑදුනේ. ඊට පස්සේ කල්පනා වුණා, අනේ අපේම වැරද්ද. අපේ වැරද්ද නිසා නේද අපි මේක වුනේ කියලා. මේ පිරිසම බුදුරජාණන් වහන්සේගෙන් ගිහිල්ලා සමාව අරගෙන අර හිතේ තිබ්බ ප්‍රශ්නේ නැති කරගත්තා. එතකොට අපිට පේනවා සමහර තරහ වෛරය ඇති වෙන දේවල් අපිට ආපස්සට හිතාගෙන ගියොත් කෙලවරේ තියෙන්නේ හිතේ පුංචි දෙයක් වෙන්න පුළුවන්. හරියට නියපොත්තෙන් කඩන්න තියෙන දේ ඒ හිතෙන් අයින් කරගන්නේ නැතුව දුරදිග ගිහිල්ලා පොරොවෙන් කපන්න බැරි තරමට විශාල වෙනවා වගේ විශාල වෛර බවට පත් වෙලා තියෙන පුංචි දෙයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ විදිහට සිහි කරන්. එහෙමත් අමාරු නම් හතරවෙනි උපක්‍රමයේ තමයි ද්වේෂ සහිත හිත ද්වේෂයට ප්‍රතිවිරුද්ධ දෙයක් ඔස්සේ මැඩලන්. ඒ කියන්නේ තමන්ගේ හිතටම මෛත්‍රී වඩන්න කියනවා. ද්වේෂය ඇති උනේ තමන්ගේ හිත තුළ. තමන්ට මෛත්‍රී වඩාගෙන යන්න කියනවා. මම නිදුක් වෙම්වා, මම නිරෝගී වෙම්වා, මම සුවපත් වෙම්වා. මේ ද්වේෂයේ වෛරය නිසා මා තුළ කොච්චර තරහක් වෛරයක් ඇති වුණාද, ඒ නිසා මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා කියලා මෛත්‍රිය තමන්ටම වඩා ගන්න කියන. පස්වෙනියට තවත් උපක්‍රමයක් පෙන්වනවා විතක්ක සන්තාන සූත්‍රය. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා අවසානයේ තමන්ගේ හිතේ ද්වේෂයේ වෛරයේ ගොඩක්ම බලවත් නම් දිව උඩු තල්ලට තියලා තද කරගෙන දත් හපාගෙන තමන්ගෙම හිතට තමන් බැනගන්න කියනවා. ඒ හිත උඹමාව අපායට ගෙනියන්නද හදන්නේ? නුඹමාව දුගතිය ගෙනියන්න නේද හදන්නේ කියලා තමන්ගේ හිතට තමන් ගරහ කරන්න කියනවා. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ මේ හිතේ හටගන්න තරහව ද්වේෂේ නැති කරගන්න විතක්ක සන්තාන සූත්‍රයේ තුල ප්‍රායෝගික ක්‍රම රැසක් පෙන්නලා තියෙනවා. එහෙමනම් ඔබත් ඔබේ හිතේ ඇතිවෙන මේ ද්වේෂයේ වෛරයේ තරහව ප්‍රායෝගික ක්‍රම ඔස්සේ ධර්මිය ඔස්සේ මැඩලගෙන මෛත්‍රී සහගත හිතක් ඇති කරගෙන ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල ධර්මයේම දියුණු කරගන්න වාසනාව ලැබීවා 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 කියලා අපි ඔබට ආශිර්වාද කරනවා.